ගරු කටයුතු නායක හඳුරන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්බෙන්නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ දැනට දින කීපයකට පෙර ආරම්භ කරපු මේ දහම් වැඩසටහන් මාලාවේ ඒ ධර්ම දේශනාමය පින්කම අද දවසේ හෙට දවසේ පවත්වලා අවසන් කරන්න නායක හඳුරු බලාපොරොත්තු වෙනවා ඉතින් මේ පින්වතුන්ට මේ දක්වාම අපි පැහැදිලි කරගෙන ආවා තමන් පුහුණු වෙන මේ භාවනාදී දේවල් වලින් විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාව පුරුදු වෙන ශ්‍රාවකෙක් දැනගත යුතුම ධර්ම කාරණයක් වන ප්‍රඥාව ගැන ඒ ප්‍රඥාවේ ලෝකෝත්තර ප්‍රඥාවත් ඒ වගේම ලෝකෝත්තර නොවන ලෞකික ප්‍රඥාවත් වෙන වෙනම අපි පැහැදිලි කරලා දුන්නා. දැන් ප්‍රඥාව තියෙන තැන නැති තැන් ගැන උදාහරණ කියා දුන්නා. දැන් ඒ වගේම ප්‍රඥාවත් සංකල්පනා අතර ඇති සම්බන්ධය මුලින්ම පැහැදිලි කරා. ඒ වගේම ප්‍රඥාවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්ත ආජීව අතර තියෙන සම්බන්ධය ගැන මුණත් පැහැදිලි වුණා. ඒ වගේම ලෝකෝත්තර ප්‍රඥාව නැත්නම් ලෞකික ප්‍රඥාව නැත්නම් ප්‍රඥාවන් නැති තැන තියෙන ඥානවල ස්වરૂපය ගැන අපි පැහැදිලි කරලා දුන්නා. ප්‍රඥාවයි ඥානයයි අතර සම්බන්ධය. ඒ වගේම ප්‍රඥාවයි ඥානයයි අතර සම්බන්ධය පමණක් නෙවෙයි ප්‍රඥාවයි විමුක්තියයි අතර සම්බන්ධය කියadne විමුක්තිය කියන්නේ මේ දුක නැති දැන. එතෙන්දී අවසානයේදී මතක් කරලා දෙන්න ඕනේ විමුක්තිය කිව්වම දැන් බුදුහාමුදුරුව පෙන්වන විමුක්තිය සංසාර විමුක්තියයි. දැන් සංසාර විමුක්තියක් ලැබෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. එතකොට ලෞකික ප්‍රඥාවෙන් සංසාර විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ලෞකික ප්‍රඥාවෙන් ලැබෙන්න පුළුවන් සත්‍යයකට කාම සුගති රූපාවචර අරූපාවචර කියන දුක අඩු සංසාර ස්වરૂපය. එමනම් කාමාවචර මට්ටමේ තියෙන ප්‍රඥාවෙන් කාම සුගති කියන සංසාර ස්වરૂපයේ මිනිසයාට ලැබෙන. එතන දුක නැහැ. තාවකාලිකව දුක අඩු තැන. ඒ වගේම ලෞකික ප්‍රඥාවේ රූපාවචරය දක්වා දියුණු කරගත්තොත් එතන දුක නැති තැන විමුක්තියක් ලැබෙනවා. ඒක කාමාවචරයේ ඉක්මවපු විමුක්තිය. දැන් කාමාවචරයේ ඉක්මවපු විමුක්තිය වුණාට ඒක රූපාවචර විමුක්තිය රූපාවචර தත්ත්වය ඒක සංසාර විමුක්තිය කියලා බුදුහාමුදුරුවෝ පිළිගන්නේ. සංසාර විමුක්තිය ලැබෙන ප්‍රඥාව වෙන ලෝකෝත්තර ප්‍රඥාව. දැන් ඊළඟට ඔය ඊයේ දවසේ අපි ඊයේ දවසේ වෙනකොට ඊයේ පැහැදිලි කරලා දුන්නා මේ ලෝකෝත්තර ප්‍රඥාව යටතේ බිහිවෙන ඥානයක් ගැන. ඒ ඥානය ලෝකෝත්තර ඥාන. දැන් ලෝකෝත්තර ඥාන ලබා දෙන දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ඒ වගේම ලෞකික ඥාන මේ කියන්නේ කම්මස්සගත සම්මා දිට්ඨියෙන් ලබා දෙන ඥාන. එතකොට ඒවත් සම්‍යක් ඥාන කියලා ධර්මයේ භාවිත කරනවා. ඒවා හැබැයි ලෝකෝත්තර සම්‍යක් ඥාන නෙවෙයි. එතන ලෝකෝත්තර ස්වરૂපයට හැරිච්ච නැති සම්‍යක් ඥාන විදිහට තමයි භාවිත කරන්නේ. දැන් මිත්‍යා දෘෂ්ටියෙන් ඇතිකරන ඥාන දිහා බැලුවම ඒකවා මිත්‍යා ඥාන කියලා පැහැදිලි කරලා දුන්නා. දැන් මේ පින්වතුන්ට මම හිතන්නේ දැන් ප්‍රඥාව ගැන තවත් ඉගෙන ගන්න දෙයක් හේවුවොත් ගොඩාක් අල්ප ස්වરૂපයක් තියෙන්නේ කරුණු හොයන්න ගියොත්. නමුත් තව වැදගත් වෙන එක කාරණයක් අපි මේ අද දවසේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රඥාවයි දැන්
දැන් අර විමුක්තියක් ගැන කියවනේ විමුක්තියයි විමුක්ති ඥානයි. දැන් මිත්‍යා දෘෂ්ටියෙන් ඇති කරනවා මිත්‍යා විමුක්තිය. ඒ විමුක්තිය ලබා ගන්න ඥානේ මිත්‍යා විමුක්ති ඥාන කියලා ධර්මයේ කියන. ඒ වගේම කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් ඇති කරලා දෙනවා සම්මා විමුක්තිය. ඒ විමුක්තිය සංසාරගත සත්වයකට ලබා දෙන ඥානය සංසාර විමුක්ති ඥානය කියලා හඳුන්වනවා. සංසාර විමුක්තිය ඒ කියන්නේ සංසාරයෙන්ම අහක් කරලා දෙන. දැන් ලෞකිකත්වය ඉක්මෝලන ලබා දෙන විමුක්තිය ලෝකෝත්තර සංසාර විමුක්තියයි. ඒක සංසාර විමුක්තිය කියලා කියන්නේ ලෝකෝත්තර විමුක්තිය. ඒක ලබා දෙන ඥාන ලෝකෝත්තර ඥාන වෙනවා. ලෝකෝත්තර ඥාන තියෙන්නේ හතරයි. ලෝකෝත්තර ඥාන වලින් බුදුහාමුදුරු පෙන්නන්නේ හතරයි. ඒව තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියා. ඒ වුණාට ලෝකෝත්තර සෝවාන් මාර්ග ඥානය හා සෝවාන් ඵල ඥානය කියලා දෙකක් පෙන්නනවා. මේ දෙකේ වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ මුලින්ම සෝවාන් තත්ත්වයේ ලබා ගන්න අවස්ථාවේ තියෙන මාර්ග ඥානයයි. ඒ ලබා ගත්තට පස්සේ ඕනම අවස්ථාවක ඒ විමුක්තිය ලැබෙන තැන තියෙන්නේ ඵල ඥානය. එතකොට එක අවස්ථාවක මාර්ග ඥානයත් ඊට පස්සේ ලැබෙන ඕනම අවස්ථාවක ඵල ඥානයත් විදිහටයි තියෙන්නේ. ඒකින්ද මෙතන එක ඥානයයි හරිනම් තියෙන්නේ. අර නැවත නැවතේ ඥානය ලැබෙනකොට ඵලයක් කියලා කියන. මුල්ම වතාවට ලැබෙනකොට මාර්ගය කියලා කියන. දැන් ඉතින් ඒකින්ද ගොඩක් වරද්ද ගන්නවා. දැන් පෙලක් අය කොයිතරම් දුරට මේ වැය රැවටෙනවද කියනවනම් භාවනා ලෝකේ සෝවාන් මාර්ගය ලබා ගන්න එක භාවනා ක්‍රමයකයි සෝවාන් ඵලය ලබා ගන්න තව භාවනා ක්‍රමයකයි කියලා දෙකක් අනුගමනය කරන අයක් තියෙනවා. දැන් ඒ එහෙම උපදෙස් දෙන ගුරුවරුත් තියෙනවා. මේවා මේ ධර්මයේ ගැන නොදන්න කමින් ඒ අය හදාගත්තේ. මොකද්ද මේ ඥාන කියන කතාව දන්නේ. දැන් ඔයිටත් වැඩිය මේ පැටලෙවිල්ල හුඟාදුරට හක් කරගන්න ශ්‍රාවකයා දැනගත යුතු තව කාරණයක් අද දවසේ මතක් කරලා දෙනවා මම. මේ දැන් ඔය කියන විමුක්තිය හරි විමුක්ති ඥාන හරි ලබා දෙන්න එහෙනම් මූලිකව උදව් වෙන්නේ දිට්ඨියනේ. දිට්ඨි තුනක් ගැන දැන් අපි කතා කරානේ. මිත්‍යා දෘෂ්ටිය, කම්මස්සකතා සම්මා දිට්ඨිය, ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් මේ පින්වතුන්ට ඔය දිට්ඨි තුනෙන් දෙකක් උප්පත්තියෙම ලැබිලා තියෙනවා. ඒ තමන්ට හිමි වෙලා දෙනවා මිත්‍යා දෘෂ්ටිය හා කම්මස්සකතා සම්මා දිට්ඨිය. ඒකයි උප්පත්තියෙන් හිමි වෙලා නැති දිට්ඨිය තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ශ්‍රාවකයාට මේ උප්පත්තියෙන් ලැබිච්ච නැති ලෝකෝත්තර සම්මා දිට්ඨිය බුදුහාමුදුරුවෝ දෙන ආකාරයට ප්‍රතිපදාරය කළා. සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා පුරුදු කරලා ශ්‍රාවකයාට ලබා ගන්න කියලා. මේ සීල සමාධි ප්‍රඥා රකිලා රැකලා නැත්නම් පුරුදු කරලා මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලබන්න පුළුවන් වෙන්නේ උප්පත්තියෙම ලෞකික සම්මාදිට්ඨිය ලබාගෙන ජීවත් වෙන සත්තුන්ට පමණයි. ඒකින්ද මේකෙන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න කොහෙත්ම බැරි සංසාරගත සත්ව වර්ග 31 තලයෙන් 4ක් සම්පූර්ණ හැකලයි. මොකද හේතුව? ඒ සතර අපායේ සත්වයන්ට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඒ ජීවිත කාලයේදී ලබා ගන්න බෑ. හේතු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට අර උප්පත්තියෙන් ලෞකික සම්මාදිට්ඨිය පිහිටන්නේ නැහැ. මොකද ඒක නැතුව බෑ. දැන් මිනිස්සුන්ට එහෙම නෙමෙයි. අර සතර අපාය සත්තුන්ට වගේම මිත්‍යා දෘෂ්ටියත් පිහිටලා තියෙන උප්පත්තියෙන් ඒ වගේම ලෞකික සම්මාදිට්ඨියත් පිහිටලා එකින්ද අර ලෞකික සම්මාදිට්ඨිය තියෙන මිනිස්සයන්ට පුළුවන් ඒ තමන්ගේ සම්මාදිට්ඨිය සංවර්ධනය කරගන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියට. හැබැයි තමන්ට ඕනේ එක එකව කරලා හරියන්නේ නැහැ මේක. බුදුහාමුදුරුවෝ පෙන්නන සීල සමාධි ප්‍රඥා වඩන්න.
තමන් ඕන ඒව කරා කියලා මේක මාරු වෙන්නේ නැහැ. තමන් ළඟ තියෙන ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට පරිවර්තනෙ වෙන්නේ නැහැ. ඊළඟට දැන් බුදුහාමුදුරුවෝ තව පෙන්නනවා අර සතර අපායේ ඉන්න සත්තුන්ට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න බැරි හේතුවක් කියනවා. ඒ වගේම මේ සංසාරගත සත් ලෝකයේ ඉහළම සත්ව තලයේ වල ඉන්න කිසිම සත්වයකට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබන්න බැරි වෙනවා. එතකොට සතර අපායට විතරක් නෙමෙයි මේක අහිමි වෙන්නේ. අහිමි වෙනවා අරූපාවචර බ්‍රහ්ම කියන සත්‍යයන්ට. අරූපාවචර බ්‍රහ්ම කියන සත්‍යයන්ට තියෙන්නෙම කම්මසගත සම්මාදිට්ඨියමයි. මිත්‍යා දෘෂ්ටිය කියන එක නෑ ඒ සත්‍වකතලේ. නමුත් අරූපාවචර බ්‍රහ්මයන්ට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබන්න බෑ කියලා බුදුහාමුදුරු දෙන්නා. පුළුවන් වුණා නම් ඉස්සෙල්ලම නිවන් දකින්නේ ශ්‍රාවකයෙක් විදිහට පොණ්ණඤ්ඤාමුදුරුව නෙවෙයි. ඉස්සෙල්ල නිවන් දකින්නේ ආලාර කාලාම හෝ උද්දකාරාම පුත්‍රයි. ඒගොල්ලන්ට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න බැරි හේතුව කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ අරූපාවචර බ්‍රහ්මතලවල උප්පත්ති ලැබීම. දැන් ඒක තමයි මෙතන එක ගැටලුව. එහෙනම් ඒ අතින් සුවිශේෂී වෙනවා මිනිස්සු. දැන් තව දෙයක් තමයි අර බ්‍රහ්ම කියන සත්වෝයි මනුස්ස කියන සත්වෝයි අතර ඉන්නවා දේව කියලා සත්ව තල කීපයක්. තල හයක් පෙන්වනවා බුදුහාමුදුරුවෝ. එකිනෙකට වෙනස් මානසික ස්වභාව හයක්. මේ තල හයේ ඉන්න යටත් මනුස්සයන්ට තරම් ඉක්මනින් මේ සමා ළඟ තියෙන කම්මසගත සම්මාදිට්ඨිය, ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට හරවගන්න බෑ කිය. ඒකට හේතුව ඒගොල්ලන්ගේ කර්ම ස්වરૂප අඩුයි විපාක ස්වરૂප වැඩි වීම. ඒ කියන්නේ සංසාරගත ස්වરૂපයේදී කර්ම කිරීමේ හැකියාව අඩුයි, ඒක විපාක ස්වરૂපයේ බලය වැඩි. එතකොට ඒගොල්ලොත් අපිට වැඩි පහත් වෙනවා. ඒගොල්ලොත් පහත් වෙනවා. ඔය අවසාන දේවතාවලෝලා එහෙම නිවන් දැක්කා සංසාර විමුක්තිය ලබා ගත්තා කියලා කොහෙවත් නැහැ. මුල්ම දෙවියෝ විතරයි මේකට සම්බන්ධ වෙලාම නොහරිද කියනෝ නම් තියෙන්නේ. කවුරු හරි දෝවාන් වෙලාත් උපදින කෙනා අර අන්තිම මේ නිම්මාන රදී ඔන්න ඔය වගේ දිව්‍ය ලෝකවල උපදිනවා කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොහෙවත් සාහිත්‍ය දලවල් කොහෙවත් දකින්න හම්බෙන්නේ. තුසිත දිව්‍ය ලෝකේ විතරයි ඒ ගැන එතනින් පහළ තමයි ඕන එක. දැන් මේවා මම මේ කියා දුන්නේ මේ මෙන්න මේ විදිහට මේ තමන්ගේ උප්පත්තිය ගැන තමන් සතුටු වෙන්න ඕනේ. මොකද මිනිස්යාට විතර මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් සංසාරගත ස්වરૂපයක් වෙන්න නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් ඒගොල්ලෝ සමහර විට හිතන්න පුළුවන් දිවි ලෝකෙ ගිහිල්ලා නිවන් දකින්න ලේසියි කියලා. ඒවා බුදුහාමුදුරන්ගේ දේශනා නෙමෙයි. ඒක ලේසි කියන එකක් බුදුහාමුදුරු දේශනා කරලා නැහැ කොහෙවත්. මිනිස්යාට තරම් මේ පහසුකම තියෙන්නේ, ඒ කියන්නේ පහසුකම කියන්නේ මෙතන සිද්ධ වෙන්න ඕනේ මොකද්ද? දෙවියන්ටත් තියෙනවා උප්පත්තියෙම කම්මසගත සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය. මනුෂ්‍යයන්ටත් තියෙනවා උප්පත්තියෙම ලෞකික සම්මාදිට්ඨිය. දැන් නිවන් දකින්න ඕන නම් සංසාර විමුක්තිය ලබා ගන්න ඕන නම් ඒ ලෞකික උප්පත්තියෙන් ලැබිච්ච ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට හැරෙන්න ඕනේ. හැරෙන්නේ නෑ නිකන්. දැන් කවුරු හරි තාලෙට සාදු කිව්වා කියලා තමන්ගේ උප්පත්තියෙන් ලැබිච්ච ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට හැරෙන්නේ නැහැ. ආමිෂ පින්කම් කරා කියලා හැරෙන්නේ නැහැ. ඒ වගේම දැන් හැරෙන්නේ පියවරවල් තුනකින් කියනවා. ඒ පියවරවල් තුනම සම්පූර්ණ පාඩි තුනක් නගින්න ඕනේ කියලා. ඒ පාඩි තුනේම තියෙන්න ඕනේ දැන් පළමුව උප්පත්තියෙන් ලබා ගත්තේ කම්මසගත සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය භාවිතා කරලා බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට කායික වාචික අකුසල් දුරු කරගන්න ඕනේ. මේ දුරු කර ගැනීම දුරු කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ.
සිල් ගත්ත දවසට විතරක් මේක දුරු කරගෙන ඉන්න ඇයට නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. තමන්ගේ දෛනික ජීවිතයේට එකහොව වෙන්න ඕනේ මොකද්ද? කායික අකුසල් වාචික අකුසල් දුරු කරගත්තේ ස්වરૂපය චර්යාව. මේ චර්යාවත් කියනවා සීල ශික්ෂාව. ඔන්නේ පළවෙනි සීල ශික්ෂාව තිබුණා හිටියා කියලා යා අර ලබාගෙන ආපු ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර වෙන්නේ නැහැ සීල ශික්ෂාවේ. සමා ඊගාවට සීල ශික්ෂාවේ ඉඳලා අර කායික අකුසල් වාචික අකුසල් දුරු කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙච්ච මනුස්සයට ඊට පස්සේ අර සංකල්පීය අකුසල් දුරු කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ සමාධි ශික්ෂාවේ. එතකොට සංකල්පීය අකුසල් දුරු කරගත්තොත් එයාට ඒත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලැබෙන්නේ. ලැබෙන්නේ උපත්තියෙන් ලැබෙච්ච ලෞකික සම්මා දිට්ඨියේ කාමාවචර භූමිකාවක් වෙලා රූපාවචර භූමිකාවක් දකින්න. ඉතින් ලෝකෝත්තර සම්මා දිට්ඨියේ තියෙනවා ලෝකතනේ ලෞකික සම්මා දිට්ඨියේ තියෙනවා ස්වરૂප තුනක්. කාමාවචර ස්වરૂපය, රූපාවචර ස්වરૂපය, අරූපාවචර ස්වરૂපය. දැන් අපිට තියෙන්නේ මිනිසෙක් වගේ වාසයෙන් උපත්තියේ ඉඳලා තියෙන්නේ මොකද්ද? කාමාවචර ස්වરૂපය. දැන් කාමාවචර ස්වરૂපය තුල ඉඳලම තමයි අපි සීල් රකින්නේ. සීල ශික්ෂාව තියෙන කාමාවචර ස්වરૂපයේ තියෙන ලෞකික සම්පාදිට්ඨිය තුල. සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනකොට ඒ කාමාවචර ස්වરૂපයේ කම්මසගත සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය රූපාවචර தත්වයට හැරෙනවා. ඔන්න උසස් වීමක් තියෙන එතන. හැබැයි ඒ හැරුණා කියලා එතන නිවන නැහැ. එතන සංසාර විමුක්තිය නැහැ. එතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඊගාවට ප්‍රඥා ශික්ෂාව වඩන්න කියලා. එතකොට අකුසලයේ නැති සංකල්පනා බිහි කරගෙන මිනිස්සේ පුහුණුවකින් සතිපට්ඨානයේ වැඩිම තුල එයාට අර තමන්ගේ උප්පත්තියෙන් ආපු කම්මස්සගත සම්මා දිට්ඨිය නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය පරිවර්තනය වෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨියට පළවෙනි වශයෙන් මුලින්ම ඇති වෙන්නේ ශ්‍රාවකයාට එයා ආර්ය භූමියට ඇතුළත් වෙලා සෝවාන් තත්ත්වයටපත් වෙලා. මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. සෝවාන් තත්ත්වයටපත් වුණාම එයාගේ ඔය කියන ලෝකෝත්තර සම්මා දිට්ඨිය අත්දැකපු කෙනෙක් අවබෝධ වෙච්ච කෙනෙක් බවට හැරෙනවා. නමුත් හැම වෙලේම සෝවාන් කෙනාගේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ ලක්ෂණ විද්‍යාමාන නැහැ. තේරුණාද? හැම වෙලේම විද්‍යාමාන නැහැ. හැම වෙලේම විද්‍යාමාන නැති වුණාට බුදුහාමුදුරුව හඳුන්වන්නේ එයා ලෝකෝත්තර සම්මා දිට්ඨි ලාභියෙක් විදියටයි. තේරුණාද? එතකොට එයාට දැන් එහෙමනම් සාමාන්‍ය ජීවිතයේදී එයා දැන් කම්මසගත සම්මා දිට්ඨිය නැත්නම් ලෞකික සම්මා දිට්ඨියේ දේවල් කරනවත් ආතියි. ඒ දිට්ඨියේ කම්මසගත සම්මා දිට්ඨිය නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය ලැබපු සම්මා විමුක්ති ලබා ගන්න උත්සාහ වෙන වෙලාවල් තියෙනවා. දැන් ඒක හින්දා තමයි ඔය පින් දහම් කරන දැන් සෝවාන් වෙච්ච විසාකාව ඕන තරම් දාන මාන පින් ආදී පින්කම් කරන්න ලැහැත් වෙලා තියෙනවා ආසාවෙන් කරනවා. එතකොට ඒව කරලා තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උදව් වෙලාද කම්මසගත සම්මා දිට්ඨිය උදව් වෙලාද? එන සෝවාන් වෙච්ච කෙනාගේ ඒ දෙකම වැඩ කරනවා. තේරුණානේ? දැන් සෝවාන් වෙච්ච කෙනාගේ මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා ඥාන වැඩ කරන්නේ නැද්ද? මේකත් දැන් දැනගත යුතු ධර්ම කාරණයක්. දැන් ඔයගොල්ලෝ ඔය රඟපාන්න එහෙම ගියාම නිකන් අමාරු වැටෙන දේවල් මම මේ ගියා දෙන්නේ. ඒකෝට රඟේ පෑ හැකි හරියට. අනුන්ට අහු වෙන්නේ නැද්ද? දැන් අහු වෙන්නේ. අහුවේ නැතුව රඟපාන්න පුරුදු වෙන්න ධර්මයේ ඉගෙන ගන්න. එතකොට හරි. දැන් මිත්‍යා දෘෂ්ටිය නැද්ද? නැහැ. දැන් සෝවාන් වෙච්ච අයගේ කම්මස්සගත සම්මා දිට්ඨිය වැඩ කරනවා වගේ පැහැදිලි නේ. හොඳම චරිතයක් තමයි විසාකාව.
නව චරිතයක් තමයි ඔයගොල්ලන්ටම ආවේනික ඉතින් කාන්තාවම කිව්වම හොඳයි. කවුද? බන්දුල මල්ලිකාව. තේරුණානේ? ඒගොල්ලෝ හැබැයි සෝවාන් වෙලා රහත්ුන් නෑ නේද? මරණයටපත් උනේ සෝවාන් කමින් ඉහෙලට ගිහින්ද ඒකෙම ඉඳලාද? ඒකෙම ඉඳලා. තේරුණානේ? දැන් මිත්‍යා දෘෂ්ටියෙන් එන මිත්‍යා ඥානය භාවිත කරන්නේ නැද්ද? සෝවාන් වෙච්ච කෙනා. කරන්න බැරි දෙයක්. හොයාගන්න ඕනේ ඔයගොල්ලෝ ඉතිහාසයෙන්. නැතු මේ ළඟ ඉන්න හැයගෙන් එහෙම හොයන්න යන්න එපා. තමන්ගෙන් හොයන්න යන්නත් එපා. මොකද අවිනිශ්චිත නේද? තමන් හිතාගෙන හිටියට මං සෝවාන් කියලා. ඒක ඇත්තද සත්‍යද දන්නේ නැහැ. මේ ඔක්කොම හොයන්න ඕනේ කාගෙන්ද? බුදුහාමුදුරුව සෝවාන් කියලා කියපු ශ්‍රාවකයන්ගේ. මම එක තැන කියා දෙන්නම්. මිත්‍යා දෘෂ්ටිය හරහා මිත්‍යා ඥාන වැඩ කරන තැන් තියෙනවා සෝවාන් අයගේ. දැන් සාමාන්‍යයෙන් ඇහැ කන නාසය දිව කය පින මොනවා කියන එක කාමයෙන් වෙන දෙයක්. තේරුණානේ? කාමයේ කියන්නේ අකුසලයක්. අකුසලයට බර දෙයක්. එතකොට ඇහැ කන නාසය දිව කය කියන මේ පංචේන්ද්‍රිය පිනවීමට පිනවීම කියන එක සුවාන් වෙච්ච අය කරලා තියෙද නැද්ද? නේ? දැන් ඒකේ මේ මුක්තිය ලබන්න උත්සාහ කරලා තියෙද නැද්ද? කරලා තියෙනවා නම් මිත්‍යා ඥාන වැඩ ගන්නවා ඒගොල්ලෝ. තේරුණානේ? හැබැයි අසීමිත ලෙස පස්පව් ගන්න තරම් මට්ටමට දරුණු මිත්‍යා ඥාන තියෙනවා කියන්නේ නැහැ. එච්චරයි වෙනස. පස්පව් වලට වැඩිය අඩු අකුසල් කරන මිත්‍යා ඥාන ඒගොල්ලන්ගේ ක්‍රියාත්මකයි. තේරුණානේ? ඒකට හොඳ සාක්ෂි තමයි. හොඳ සාක්ෂි කියන්නේ ඕන කෙනෙක්ගෙන් ගන්න පුළුවන්. ලේදි මේක තමයි. අර සෝවාන් වෙච්චේ ගැහැණු ළමේ වැද්දෙක් එක්ක සරණ වන්දනයකට යනවා. ගෙවල් වලට අවසර නැති. එහෙම කතාවක් තියෙනවා. තේරුණානේ? ඒකින්ද මෙතන මතක තියාගන්න. එතකොට මම මේ ගියා දුන්නේ සෝවාන් වුණොත් ඒ තියෙනවා අර අනික් දෙකම. ඒ කියන්නේ මිත්‍යා ඥානත් එයා භාවිතා කරනවා සල්ප වශයෙන්. කම්මසකතා සම්මාදිට්ඨිය හරහා ආපු ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ඥානත් එක්ක ගනුදෙනුත් කරනවා වැඩි. තේරුණා නේද? ඒකම ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ඥානත් භාවිතා කරනවා. සෝවාන් වෙච්ච කෙනා ලෝකෝත්තර සම්මා දිට්ඨියේ ඥාන භාවිතා කරන තැන එක තැනයි තියෙන්නේ. ඒ තැන තමයි සෝවාන් ඵලය. තේරුණානි? වෙන තැනක ඒ ඥානෙ භාවිතා වෙන්නේ නැහැ යා. සෝවාන් ඵලය කියන්නේ ඒක තමයි. එහෙනම් දැන් සකදාගාමි වුණොත් කවුරු හරි ශ්‍රාවකයෙක්, එයාට මොකද වෙන්නේ? එයාට වෙන්නේ එයා ලෝකෝත්තර ඥාන වලින් සෝවාන් වෙච්ච කෙනාට වැඩිය ලෝකෝත්තර ඥාන සෝවාන් වෙච්ච කෙනාට වැඩිය භාවිතයේ ඉන්න කෙනෙක් වෙනවා. සෝවාන් වෙච්ච කෙනාට වැඩිය අඩුවෙන් තමයි මිත්‍යා ඥාන භාවිතා කරන්නෙක් වෙන්නේ. තේරුණානි? ඒ වගේම සෝවාන් කෙනාට වැඩිය අඩුවෙන් තමයි ලෞකික සම්මාදිට්ඨි ඥානයෙන් ලැබෙන අර ඥාන භාවිතයට ගන්න කෙනෙක් වෙන්නේ. ඒ විමුක්තිය හොයන කෙනෙක් වෙන්නේ. දැන් අනාගාමී පුජ්‍යලේකුණ දැන් කොහොමද වෙන්න ඕනේ? ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ලැබෙන ඥාන සකදාගාමී කෙනාට වැඩිය භාවිතා කරන කෙනෙක් වෙනවා. ඒක පිහිටපු කෙනෙක් වෙනවා. ඒකම එයාගේ මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා ඥාන භාවිතය නැති කෙනෙක් වෙන ඕන නැතන කඩේම. තේරුණානේ? ඒ කඩේමක ඉඳ තමයි එතනින් එහා අනාගාමී කෙනෙක් අනාගාමී තත්ත්වයේ විතරක් ඉඳලා මරණයටපත් වුණොත් කාම ලෝකේ උපදින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා ඥාන භාවිතයක් නැහැ. මිත්‍යා විමුක්ති අපේක්ෂාවක් නැහැ.
තේරුණාද? අර සාමාන්‍ය සුද්ධාවාස කියලා කියන බ්‍රහ්ම මානසික තත්ත්වයක් ලබනවා කියන්නේ ඒකයි. එතකොට දැන් රහතන් වහන්සේ වුණොත් මොකද වෙන්නේ? රහතන් වහන්සේ වුණොත් ලෝකෝත්තර සම්මා විමුක්තිය විතර භාවිතයේ තියෙන ලෝකෝත්තර සම්මා විමුක්ති ඥාන විතර ක්‍රියාත්මක වෙන අනික් ඒවා අහිමි වෙන ශ්‍රාවකයේ බවට හැරෙන. ඒකෙන් තමයි සංසාර විමුක්තිය ලැබෙන්නේ. තේරුණාද? ඒකෙන් දා රහතන් වහන්සේ හඳුන්වන්නේ දස අංගයේ සමන්නාගත. අරහාති උච්චති. ඒ කියන්නේ දස අංගය කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා සංකප්ප, ලෝකෝත්තර සම්මා වාචා, ලෝකෝත්තර සම්මා කම්මන්ත, ලෝකෝත්තර සම්මා ආජීව, ලෝකෝත්තර සම්මා වායාම, ලෝකෝත්තර සම්මා සති, ලෝකෝත්තර සම්මා සමාධි, ලෝකෝත්තර මට්ටමේ තියෙන සම්මා විමුක්තිය. දෙවනනේ ඒක 9 වෙනි එක, 10 වෙනි එක ලෝකෝත්තර සම්මා විමුක්ති ඥාන. ඔන්න දසං. දෙවනනේ දැන් රහතන් වහන්සේගේ තියෙන සංකල්පනයි දැන් මේ පින්වතුන්ට ගත්තොත් රහතන් වහන්සේගේ තියෙන සංකල්පනාට සමාන සංකල්පනා සාමාන්‍ය මිනිසෙකුට ඇති වෙන්න පුළුවන්ද බැරිද? මේකත් දැනගන්න ඕනේ. මම මේම ඉගන්නලා දීන්නේ දැන් ඔයගොල්ලන්ට මතක නැති හින්දා හරියට උත්තර දෙන්න. මං ගියාද? මේ දවස් ටිකේදී ඔවත් ඉගෙනුවා. රහතන් වහන්සේගේ තියෙන සංකල්පනා වලට සමාන සංකල්පනා ඔයගොල්ලෝ ළඟ ඇති වෙන තැන් තියද නැද්ද? ඔයගොල්ලෝ ළඟ කියන්නේ මිනිස්සු ළඟ. ඔයගොල්ලෝ මිනිස්සු කියලා හිතලයි මම මේ කතා කරන්නේ. තේරුණා? මිනිස්සු ළඟ තියෙන්න පුළුවන්ද නැතිව? හැම නැද්ද? නැත්නම් ඔයගොල්ලෝ හිතාගන්නේ කියලා රහතන් වහන්සේලාත් කියනෝනේ අපේ සංකල්පන හුඟක් වෙනස් කියලා. තේරුණා නේද? එහෙමද ධර්මයේ දිහෙන්නේ? නෑ, සංකල්පනාවල රහතන් වහන්සේගේ තියෙන සංකල්පනාවල ස්වરૂපය ගත්තත් නෙක්ඛම්ම අව්‍යාපාද අවහිංසාමයි. තේරුණා නේද? නැත්නම් ඒ තුනකින් කියුවොත් හතරකින් කිව්වොත් රහතන් වහන්සේගේ සංකල්පනාවල අන්තර්ගතයේ හෙව්වොත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාමයි. ඔය හතරෙන් එකක්. තේරුණානි? දැන් ඔයගොල්ලන්ට මිනිස්සෙක් විදිහට මිනිස්සෙකුට තව මිනිස්සෙකු කෙරෙහි හෝ වෙන සත්තු කෙරෙහි හෝ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සංකල්පන ඇති වෙන්නේ නැද්ද? ඈ? ඇති වෙනවා. ඇති වෙන දිට්ඨිය හැබැයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙමෙයි. ඇති වෙන දිට්ඨිය කම්මස්සගත සම්මා දිට්ඨිය. තේරුණානේ? දිට්ඨිය වෙනස්, සංකල්පනා සමානයි. තේරුණානේ? සංකල්පනා ඒ වුණාට මෙන්න මෙහෙම වෙනසක් තියෙනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. අපිට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සංකල්පනා ඇති වුණොත් ඒක කුසලයක් වෙනවා. ඒ කුසලය සංසාරයක් හදනවා. ඒ සංසාරය කාම සුගති. තේරුණානි? ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් රහතන් වහන්සේට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ සංකල්පනාවක් ඇති වුණොත් සංසාරයක් හදන්නේ නැහැ. තේරුණානි? ඒ සංකල්පනාව සංසාර විමුක්තියයි. ඒ කියන්නේ සංසාර විමුක්ති සංකල්පනාව කියන්නේ ඒක සංකල්පනාක කර්ම ස්වરૂපයක් නෙමෙයි, ක්‍රියා ස්වરૂපයක්. තේරුණා? එහෙම නැතුව අමුතු සංකල්පන ඇති වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ රහතන් වහන්සේ. මිනිස්යාන්ට කුසල සංකල්පන ඇති වෙන විදියටමයි ඇති වෙනවා කියන්නේ. තේරුණා? හැබැයි මේ මිනිස්යාන්ට අකුසල සංකල්පනත් ඇති වෙනවනේ. ඒවා රහතන් වහන්සේට නැහැ. කවදාවත් නැහැ.
තේරුණාද? සෝවාන් වෙච්ච කෙනාට මිනිසයන්ට ඇති වෙන අකුසල සංකල්පනාවල කොටසක් ඇති වෙනවා. ඇති වෙනවා. තේරුණාද? සකදාගාමි වෙනකොට මිනිසයන්ට ඇති වෙන අකුසල සංකල්පනා වලින් අර සෝවාන් වෙච්ච කුජලයාට තරම් ඇති වෙන්නේ නැහැ. අඩු වෙනවා. මෙන්න මෙහෙම තමයි මේ ගලා යෑම යන්නේ. මෙහෙම තමයි පෙන්වන්නේ දැන්. ඒකින්ද මේවා දැනගන්න අර ප්‍රඥාව, ඥානීය විමුක්තිය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගවල தත්ත්වය ධර්මානුකූලව ඉගෙන ගන්න ඕනේ. නැත්නම් එක එක කෙනා කියන ඒවා හරියන්නේ නැහැ ධර්මයේ. ඔය එහෙ හරි රහතන් වහන්සේ කෙනේ බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ අර කියන දසාංගයේ සමන්නාගත වෙනවා නම් එයා රහත්. තේරුණාද? එහෙම නැත්නම් උඩින් යන කෙනා රහත් කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. අනුන්ගේ හිත් දකින්න කෙනා රහත් කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. තේරුණාද? ඒ වගේ දැන් පාතිහාරය පාන කෙනා රහතන් වහන්සේ කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඔන්න ඔය දසාංගය තමයි පාතිහාරය. මේ පාතිහාරය විතරයි බුදුහාමුදුරුවෝ පෙන්වන පාතිහාරය. වෙන පාතිහාර දක්වන්න පුළුවන් නම් කාට හරි ඒක රහතන් වහන්සේගේ ගුණයක් විදියට නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒක ලෞකිකත්වයේ තියෙන තවත් වෙන වෙන අය වුණත් ලබා ගන්නේ ගුණ ටික රහතන් වහන්සේට ලබා ගන්න පුළුවන් කියනවා අධ්‍යාත්මික. ඒවට ධර්මයේ කියනවා දැන් ඔය ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ අයත් ලබා ගත්ත ස්වરૂපේ ටිකක්. ඒවා පංච අභිඥා අෂ්ට සමාපatti වගේ ධාර්මික විග්‍රහයකින් කියනවා. ඒවා ඒ රහතන් වහන්සේගේ ගුණ නෙමෙයි. ඒක අධ්‍යාත්මික ලෝකයේ තියෙන තවත් ගුණ විශේෂයක්. තේරුණානේ? මොකද දැන් ඒ අධ්‍යාත්මික ලෝකයේ තියෙන ඒ විශේෂ ගුණ ටික ලබා ගන්න. ඒක ලබා ගන්න වෙලාවේ ලබාගත් පුජ්‍යලයේගේ එවැනි අධ්‍යාත්මික දියුණු වෙච්ච මනසක් තියෙන මිනිස්සෙගේ දිට්ඨිය කවදාවත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙවෙයි. ඒක එතන දිට්ඨියත් ලෞකික සම්පාදි. තේරුණාද? එහෙනම් රහත් වෙලා මේක ලැබුණා නෙවෙයි කාටවත්. රහත් වෙන්න කලින් ඒව ලබා ගත්ත කෙනා රහත් වෙලා තියෙනවා. එහෙනම් දැන් මෙන්න මෙහෙම හිතන්න. දැන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. දැන් ලංකාවේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන්නකෝ ඉදිරියේදී නෑ. මේ වර්තමාන ගැන කතා කරන්න බෑ අපිට. අතීතයේ රහතන් වහන්සේලා ඕන තරම් ඉඳලා තියෙනවනේ. දැන් ඒ රහතන් වහන්සේ බවට හැරෙන්න කලින් ඒ හාමුදුරුවෝ දන්නේ සිංහල භාෂාව විතරයි. දැන් රහත් වුණාම එයාට දෙමළ භාෂාව පුළුවන් වෙන්නේ නැහැ. මොකද දසාංගයේ අංගයේ දෙමළ භාෂා ඥානයක් නැහැ. තේරුණානි? හැබැයි ඒ හාමුදුරුවෝ රහත් වෙන්න කලින් දෙමළ භාෂාවයි සිංහල භාෂාවයි ඉගෙනගෙන හිටියා නම් රහත් වුණාට පස්සේ අර භාෂා දෙක අමතක වෙන්නේ නැහැ. තේරුණානේ මේ කතාව? එහෙනම් දැන් අහසින් යනවා හරි ඉරිදිපාතිහාර හරි කියන ඒවා රහතන් වහන්සේගේ ගුණද අධ්‍යාත්මික ලෝකයේ තියෙන වෙනත් පුහුණු වලින් ලබා ගන්න ගුණද? ඈ භාෂාවක් ඉගෙන ගන්නවා වගේ ඒවා පරිණත වෙලා අධ්‍යාත්මික පුහුණු පරිණත වෙලා ලබාගත් ඒවා. එහෙම ඒවා ලබාගෙන හිටියේ ශ්‍රාවකයෝ රහතන් වහන්සේලා බවට බුදුහාමුදුරේ කාලේ පත් වෙලා තියෙනවා. තේරුණානේ? ක්‍රම කීපයක් තිබුණා කියන්නේ. අනිකක් තමයි ඒගොල්ලන්ගේ ඉස්සර පාරමිතා බලයේකින් ඔය රහත් වෙන කොට පෙළක් හාමුදුරුවරු හාමුදුරුවන් විතරයි මේ වෙලා තියෙනවා කියලා කියන්නේ. මේ පෙළක් හාමුදුරුවරු අර ඉමේ ඒගොල්ලන්ගේ ඉස්සර පාරමිතා පුහුණු කරපු බලයේකින් අරවා නිකන් ලැබිලා තියෙනවා. තේරුණානේ? මම ඔයගොල්ලන්ට උගන්වන්නේ මෙච්චරයි. ඔයගොල්ලන්ට බලෙන් ලැබුණා බාර ගන්න එපා කියන එක. ඔයගොල්ලෝ විනාදයි. තේරුණා නේද?
දැන් ඔයගොල්ලන්ට සතිපට්ඨානෙ වඩනකොට ඔය දැන් ඔය කියන පාතිහාරයේ මොහොම වුණත් මෙන්න මේ වගේ ඒවා වලට නම් ඔයගොල්ලෝ රැවටෙන්න පුළුවන්. අනුන්ගේ හිත් කියවන්න පුළුවන්. ඔන්න සතිපට්ඨානෙ වඩනකොට මෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඔය කියන පාතිහාරයේ නෙමෙයි. තේරුණා. මේක පොඩි කාලයකට හරියන අමුතු දෙයක් වෙනවා. නිකන් විකෘතියක් වෙනවා. ඒ කියන්නේ දැන් ඒක බැලුවම දැන් එයා කතා කරන කවුරු හරි එක කතා කරනකොට මම මේ මේ මේක හොයන්න එපා. අහම්මෙන් වෙන්න පුළුවන්. එක කාලෙක එක මට්ටමක මේ කායගත සතියේ එක මට්ටමකදී විපස්සනා සමාධියේ එක මට්ටමකදී අනික් කෙනා කතා කරන්න යන්නේ මොකද්ද කියලා කතා කරන්න ඉස්සෙල්ලා තේරුණනේ. දැන් ඔහොම තේරුණාට ඔයගොල්ලෝ බාර ගන්න එපා කියලායි මං කියන්නේ. බාර ගත්තොත් ඔයගොල්ලෝ විනාශයටපත් වෙනවා. මේක උපක්ඛිලේ. තේරුණනේ. මේක ටික කාලයකින් නැතිව යනවා. ඕකට මොනව හරි කරන්න ගිහිල්ලා කට්ටිය එලක් අය මේකෙන් වැඩ ගන්න යනවා. වැඩ ගන්න ගියාම මිනිසුන්ගෙන් අපහාස නිඳින්න වෙනවා තමයි. ඒක තමයි උපක්ඛිලේ. ඊට පස්සේ මේ භාවනා කරන්නේ නැහැ. ආර ඔයාලෙන් බැනුම් අහා ඉන්නවා. තේරුණානේ. ඒ වගේ නිකන් ඔයගොල්ලන්ට නිකන් පාතිහාරි වෙයි. දැන් එලක් වෙලාට අනාගතයේ දැන් කවුරු හරි මැරෙන එක හීනෙන් පේනවා. දැන් ඔහොම දෙකක් විතර උනේ හැටි උපාසක හැම්මේ ඇය ඇති අපෝ දෙකක් දැක්ක ඥාන පහල වෙලා ඉවරයි. මේ අධිගම ඥාන නෙමෙයි මතක තියාගන්න. මේ මේ මැරණේව දැන ගැනීම අධිගම ඥානයක්. ඒක කවර හරි මෙහෙම මැරෙනවා මෙහෙම හැපෙනවා ඕක දැනගත්තා කියලා අධිගම ඥානද? ලෝකෝත්තර සම්මාදිට්ඨියකින් ලැබෙන ඥානද? නෑ. එම්මනේ මේවා මේ විපස්සනාවට එන උපක්ඛිලේස කියලා අතීතාචාර්යවරු කියා දීලා. මේවා ආවට ගණන් ගන්න එපා. තේරුණනේ. මෙහෙම වෙන්න පුළුවන්. වෙන්නේ මොකටද? ඔයගොල්ලන්ගේ මේ භාවනාව නවත්තා. මාර්යා කරලා දෙනවා නෙමෙයි. මාර්යා ඔයගොල්ලෝ. අනික වෙන මිනිහෙක් හරි සතෙක් මේක කරලා දෙනවා නෙමෙයි මේ. ඉතින් ඔන්න ඔය වගේ මම මේ මතක් කරලා දුන්නේ ප්‍රායෝගික තැන. කිසිම තමන්ගේ බලයක් තමන්ට හැකියාවක් ලැබුණා අධ්‍යාත්මික දියුණුවක් ලැබුණා කියලා සාක්ෂි තිබුණා පිළිගන්න එපා කියන එක උපදෙසක්. තේරුණා නේද? මේක විපස්සනා ගුරුවරු ඉස්සර ඉඳලා භාවිතා ගෝලයන්ට කරන්නම කියපු දෙයක්. නමුත් වර්තමානයේ එහෙම අහන ගුරු ගෝලියෝ නෑ. අනාවැකි කියන්න තාත්තර කියන්න යන්නේ ගිහින් අමාරු වැටෙනවා. තේරුණානේ. තමන්ගේ විවස්තනාවක් නැහැ, මොන භාවනාවක් නැහැ, ගමේ ඉඳක් බෑ. දැන් බලන්න ඕන ලංකාවේ ඉඳ වැරුව එහෙම අය කී දෙනෙක් ඕස්ට්‍රේලියාවට පැනලා ඉන්නවාද? ඕස්ට්‍රේලියාවේ ඉඳ වැරුව කී දෙනෙක් ලංකාවට පැනලා ඉන්නවාද? ඕන්න හොයාගන්න. බිස්බෙන් නොලත්. තේරුණා. මම මේ කියන එක අහුවෙලා. මොකද ඒගොල්ලන්ට ගුරුවරු කිව්වත් අහන්නේ නැහැ, නැත්නම් ගුරුවරු කියා දීලා නැහැ. තේරුණනේ. මේ ඥාන කතා දන්නේ, මේ ධිට්ඨිය වල වෙනස දන්නේ. දැන් මේ වෑන් එතකොට මේ හසුරවන්න හදන්නේ අර රූපාවචර. දැන් මේ මේ පටලවන්නේ මොකවද? මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය කාමාවචර ස්වરૂපයේ ඉක්මෝලා රූපාවචර ස්වરૂපයේ කියලා රංගපාන. තේරුණනේ. කාමාවචර සම්මාදිට්ඨිය තියාගෙන රූපාවචර සම්මාදිට්ඨිය වගේ තමන් අන්දනවා. ඔන්නම තමයි මේතන මේ අධ්‍යාත්මික ගැට. තේරුණා නේද? මේව තමයි අර බුදුහාමුදුරුවෝ පෙන්නන විඥානයේ මායාවක් කියලා. කාමාවචර මට්ටමේ මායාව එච්චර දරුණු නෑ. මායාගතිය. රූපාවචර මට්ටමේ මායාව ඊටාම දරුණුයි. අරූපාවචර ඊට එහා දරුණුයි. තේරුණා නේද? කිසිම විදිහක ලෝකෝත්තර සම්මාදිට්ඨියේ විඥානීය මායාවක් නෙමෙයි. ඒක සත්‍යය.
තේරුණානේ. එහෙනම් මේ රැවටෙන්නේ අපි හැමතැනම ලෝකෝත්තර සම්මා දිට්ඨිය සම්‍යක් ඥාන වලට නෙමෙයි. එතන රැවටීමක් නැහැ. එතන තියෙන සත්‍ය විතරයි. මා විඥානේ මායාව තියෙන්නේ ලෞකික සම්මා දිට්ඨියේ කාමාවචරයේ ඉක්මවුවම. මේක තමයි අපිට තේරෙන්නේ දෙන්නේ. ඒකෙන් හින්දාර ගුරුවරුන්ගේ උපදේශ ඕනේ කියන භාවනාව. තමන්ගේ තීන්දුව බෑ මේ. අර විඥානේ මායාවට අහු වෙනවා. ඉතින් දැන් ඒකත් කියා දුන්නා. දැන් ඊගාවට දැන් ඔයගොල්ලන්ට තව එක දෙයයි එතකොට පැහැදිලි කරන්න වෙන්නේ. මම දන්නේ දැන් බණහල එපා වෙලත් ඇති මේ ලෝකෝත්තර ප්‍රඥා. තව මම දන්නේ නැහැ තව මොනවද කියන්න තියෙන්නේ කියලා. දැන් කියන්නේ එක දෙයක් නම් පැහැදිලිව දිනනවා මම ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්නා. මෙන්න මේක. දැන් විමුක්තිය ලබා දෙන ප්‍රධාන කාරණය දිට්ඨිය කියලා මම කියවනේ. එතකොට විමුක්ති තුනක් ගැන මම කියා දුන්නානේ මොනවද? මිත්‍යා විමුක්තිය. මිත්‍යා විමුක්තිය ලබා දෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. තේරුණානේ? ඊගාවට කම්මසගත සම්මා දිට්ඨිය නැත්නම් ලෞකික සම්මා දිට්ඨියෙන් ලබා දෙන විමුක්තිය. ඒක ලබා දෙන්නේ සම්මයක් විමුක්තිය කියලාමයි කියන්නේ. ඒක ලබා දෙන්නේ ලෞකික සම්මා දිට්ඨියයි. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලබා දෙන සංසාර විමුක්තිය. ඒක බුදුහාමුදුරුව විතරක් අවබෝධ කරගත්ත විමුක්තියක් වගේ. ඒ දිට්ඨිය අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවමයි. තේරුණානේ? එතකොට බෝධිසත්වයන්ට ආනාර කාලාම කියා දුන්නා මිත්‍යා දෘෂ්ටියේ දින නරක. ලෞකික සම්මා දිට්ඨියේ කාමාවචරත්වය කාමාවචර ස්වરૂපයේ ඉක්මූපම තියෙන හොඳ. රූපාවචර මට්ටමේ තියෙන වටිනාකම. තේරුණානේ? එතකොට බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ ඔය ලෞකික සම්මා දිට්ඨියේ ස්වરૂපයක් නෙවෙයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි අවබෝධ කරගත්තා. දැන් අපිට වැදගත් වෙනවා එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් බිහි කරනවා මිත්‍යා විමුක්තිය. ඒ එක එක ආකාර වෙනවා පුජ්‍යලේ අනුව මේක. ඒ එක එක ආකාරය ඒ විමුක්තිය ලබා ගන්න සංසාරගත සත්‍යයා ඥාන සම්භාරයක් තමන්ගේ ජීවිත කාලයේදී එක්කාසු කරගන්න. නිත්‍යා විමුක්තිය ලබාව. ඔයගොල්ලන්ටත් ඒක පොදු. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ දැනට තියෙන මිත්‍යා විමුක්තියේ ලබා ගන්න මිත්‍යා විමුක්ති ඥාන විශාල ප්‍රමාණයක් භාවිත කරන්න. විමුක්තිය කියන්නේ මොකක්ද? විමුක්තිය කියන එක තියෙන තැන දුක නැති තැන. තේරුණානේ? එතකොට දුක නැති තැන මිත්‍යා දෘෂ්ටියෙන් දුක නැති තැනක් අපිට මවා පෙන්නනවා. එතන දුක නැති තැනක් නෙමෙයි. තේරුණානේ? එතකොට ඒ වුණාට අපි විශ්වාස කරනවා එතන දුක නැහැ කියලා. ඒක හින්දා අපි ඥාන අපේ ඥානය දියුණු කරගන්නවා අපිට පෙන්නපු දුක නැති තැන ලබා ගන්නහා එතන ජීවත් වෙන්න. දැන් ඔයගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටියෙන් එහෙම පෙන්න දුක නැති තැනක් තමයි ටෙලි නාට්‍ය බැලීම. එහෙනම් සින්දු ඇහිම බලන්න එතන තමන්ට තේරෙනවද දුක? ඈ දුකක් තියද එතන? තියෙනව නම් ඔයගොල්ලෝ හයිද බලයිද? එහෙනම් ඔය මිත්‍යා දෘෂ්ටියෙන් ලබා දෙන මනුස්සත්වය කෙලසන දෙයක් නෙවෙයි මේ. කෙලසන මනුස්සත්වයේ කෙලසන මට්ටමේ විමුක්තියක් නෙවෙයි ඔය කියන ටික. තේරුණානේ? මොනවද? නාට්‍ය බැලීම, සින්දු ඇහිම, ඒ වගේම දැන් ඔයගොල්ලන්ට දැන් මෙන්න මේ වගේ ඒවා දැන් පෙරක් ඉලහට විමුක්තිය ලබා දෙනවා, සතුට ලබා දෙනවා. දැන්
මූණ කළු වෙලා කණ්ණාඩියෙන් දැක්කම දුකයි. තේරුණාද? මූණ ලස්සන සුදු පාට හරි මොකක් හරි ඉතින් ජම්බු හරි ගොඩිය වගේ හරි මොකක් හරි තමන් හදන ලස්සනක් දැක්කොත් තිබුණොත් මොකද වෙන්නේ? ඒක ඒ විදිහට කණ්ණාඩියෙන් මූණ පෙන්වන්න සැපයි. දැන් මේක මොකක් හරි මානසික ස්වරූපකින් හදලා දෙන්න එපා. මේක හොඳයි කියලා මේ මුක්තිය හදලා දෙන්න එපා. කවුද හදලා දෙන්නේ? මිත්‍යා දෘෂ්ටි. තේරුණාද? එහෙනම් දැන් හැබැයි මූණ කැතයි කියලා මෙහෙම මූණේ කැත වෙනවා මෙහෙම හිටියම ක්‍රීම් ගාපුවම ලස්සන වෙනවා කියලා ක්‍රීම් ගෑවා කියලා මනුස්සකම විනාශ වෙනවද? ඒ මනුස්සයාගේ මනුස්සකම නැති වෙනවා. ඈ නෑ. එහෙමනම් දැන් ඔන්න ওই ටික ඉගෙන ගන්න. තේරුණාද? ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් සමහර ඒවා මිත්‍යා විමුක්තිය හදනවා, මනුස්සත්වයේ කෙලසන ඒවා. තේරුණානේ? සමහර විමුක්තිය හදනවා මනුස්සත්වයේ කෙලසන් නැති ඒවා. තේරුණාද? දැන් සතිපට්ඨානේ වඩනකොට ඔයගොල්ලෝ වඩන පුරුදු වෙනකොට මනුස්සත්වයේ කෙලසන් නැති ඒවා විතරක් නෙවෙයි මේකට වැදගත්, ඊට එහා ටිකක් රැක්කොත් මේ නිත්‍යා විමුක්තියෙන් ප්‍රයෝජන ගන්න ඒවා, ඒක සම්පූර්ණ තමන්ට පුහුණුවට උදව්වක් වෙනවා. තේරුණානේ? දැන් සාමාන්‍යයෙන් මිනිස්සේ පන්සිල් රැක්කොත්, ඒක පන්සිල් රකින්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ, පන්සිල් රකින්නකොට ඒ මිනිස්යා ඒ පන්සිල් රැකගෙන ජීවත් වෙන ඕනම මිනිස්සේ අර මිත්‍යා විමුක්තිය වලින් මනුස්සත්වයට පහත් විමුක්ති ලබා ගන්න නැති කෙනෙක් බවට හැරෙනවා. තේරුණානේ? පන්සිල් රැක්කම ඇති. නමුත් මිත්‍යා විමුක්තිය නැති කෙනෙක් බවට හැරෙන්නේ යා මනුස්සත්වයට ගැලපෙන්නේ නැති විමුක්තිය නැති කෙනෙක් බවට. ඒ කියන්නේ මනුස්සත්වයට පහළ විමුක්තිය ලබා ගන්න නැති කෙනෙක් බවට හැරෙනවා. තේරුණානේ? දැන් එහෙමනම් මම ඔච්චර කියා දුන්නම ඔයගොල්ලන්ට හොයලා කියන්න බැරිද? ඔයගොල්ලන් ළඟ මනුස්සත්වයට ගැළපෙන මිත්‍යා විමුක්තියෙන් ගන්න වැඩ මෙන්න මේවයි මං කියලා තමන්ට මෙන් කරගන්න පුළුවන් නම් තමන් බණ ඇහුවා. තේරුණාද? ඔය ටික බුදුහාමුදුරුවෝ වචන දෙක තුනෙන් ටක් ගාලා එක පාරට කියා දෙනවා. තේරුණාද? මොනවද මේ? මේවා දැන් පන්සිල් රකින්න කියනවා, ඊට වැඩිය අධිශීලයක් ගැන ඔයගොල්ලන්ට කියනවා බුදුහාමුදුරුවෝ. හැමදාම රකින්න කියන්නේ නැහැ. අටසිල්. අටසිල් වල බලන්න හත්වෙනි ශික්ෂාපද. මොනවද? නාච්‍ය ගීත වාදික විසුක දර්ශන මාලා ගන්ධ නිලේපන ධාරණ මණ්ඩල විභූතන ස්ථාන. ඔය කියන ඔක්කොම මොකද? නැටුම් බලලා අපි සතුට වෙනවා. එතන විමුක්තියනේ සතුට. නැටුම් බලලා අනුන් නටන එක බලලා අපි සතුට වෙනවා කියන්නේ ඒ සතුට නිර්මාණය කරලා දුන්නේ මිත්‍යා දෘෂ්ටියයි. තේරුණා? දැන් මම ඔයගොල්ලන්ට මේ අද ගිහින් අද ඉඳලා ඒක නතර කරන්න කියලා නෙමෙයි කියන්නේ. එහෙම නිකම් බොරු කරන්න ගිහින් බැරි වැඩ කරන්න ගිහින් අමාරු වැටෙන්න යන්න එපා. තේරුණා නේද? හොරෙන් කරලා අමාරු වැටෙන්න යන්නත් එපා. එළිවිතම කරන්න. මොකද පන්සිල් ගැදලා නැහැ නේ ඔක. නිකම් මම නම් එහෙම නැහැ කියලා හොරෙන් YouTube බරහා කරන්න යන්න එපා. මේ භාවනාවේදී හානි වෙනවා අන්තිමට. තේරුණා නේද? දැනගන්න මේ මෙතන දිනනවා මේ පන්සිල් ගැදලා නැහැ කියලා දැනගන්න. හැබැයි මේක ගේන විමුක්තිය මොකද්ද? මිත්‍යා විමුක්තිය. තේරුණනේ? එතකොට අටසිල් පදවල තියෙන ඔය හත්වෙනි ශික්ෂාපදයේ සියලුම අංග විමුක්තියක් ගේනවා. ඒක මිත්‍යා විමුක්තිය. තේරුණනේ? ඒ මිත්‍යා විමුක්තිය ආවා කිය කරා කියලා කවුරු හරි මිනිස්සේ මනුස්සත්වයෙන් කෙලසෙන්නේ නැහැ. තේරුණනේ? එහෙනම් දැන් අටසිල් පදවල පන්සිල් පදවලට එහා ගිය ටික ඔක්කොම එහෙමයි. මොනවද?
තුන්වෙනි ශික්ෂාපදයේ සංශෝධනයක් තියෙනවා. කාමේස මිච්ඡාචාරා අටසිල් පදයේදී කොහොමද වෙන්නේ? අටසිල් වල අබ්‍රහ්මචර්යාව. මේ තියෙන මිත්‍යා විමුක්තියේ එවනෙල්ල. තේරුණනි? ඒකට ඉතින් ඥාන පහළ වෙනවා නම් ඒවා මිත්‍යා ඥාන කියලා දැනගන්න. තේරුණනි? විකාල භෝජන. මෙතන විකාල භෝජන කියන්නේ තමයි බෙරඳා වගේ කණ්ඩම ජීවත් වෙන මිනිහෙක් වගේ ඉන්න එපා කියන එක තමයි සරල අර්ථය. දැන් ඔයගොල්ලන් නිකන් ඉන්න බෑනේ ගෙදරින් බය. හැමදාම කාලේ ඉන්න බෑනේ. සති අන්තයට හොඳ හෝටලකින් ගන්න ඕනේ. ආන්නේ වගේ ඒවා මිත්‍යා විමුක්තියෙන් තමයි කියන්නේ. හෝටලේ අර Google Map එකෙන් හොයාගන්න වගේ දක්ෂතාවයේ මිත්‍යා විමුක්ති ඥානයි. ඒකේ තියෙන ඥානවන්ත. හෝටල් හොයන්නේ තේමන මෙනු එක තෝරන්න. හරි ඥාන පහල එන. සමබර ආහාර හෝටලෙට ගිහින් හැමෝටම බෑනේ දෙක එක්කිනාට ඥාන වැඩි නේද? බලන්න මොනවද ඥාන කියලා. සම්ම්‍යක් ඥානද මිත්‍යා ඥානද? මිත්‍යා විමුක්තිය ලැබෙන ඥාන මිත්‍යා ඥාන. තේරුණ දැන් ඔය ටික ඔක්කොම මාතසිල් පදවල දැන් උච්චාසයන මහාසයන. ඒ කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ ජීවත් වෙනකොට නම් ජීවත් වෙන්නේ මෙතන ඉන්නකො බණහන කොටත් වෙනස්. උච්චාසයන මහාසයන කියන එක පෙලක් වෙලාවට පිළිපදින්න පෙලක් වෙලාවට නෑ. මොකද පෙලක් අයට මේ හිතෙනවා දැන් මේ බණහන කොට පුටු උඩ ඉඳ ගන්න එක හොඳ නෑ. ඒක හින්දා දැන් එහෙම හිතෙනවා දැන් පුටු උඩ ඉඳ ගන්න කෙනෙකුට ඒ හිතෙනවා එහෙම. ඒ වගේම බිම හිඳගත් කෙනෙකුට හිතෙනවා. එතකොට බිම හිඳගත් කෙනාට හිතුනම මොකද්ද වෙන්නේ? මම හොඳයි පුටු උඩ ඉඳගත්තේ වුණ නරකයි. දැන් කුල දෙකක් ඉන්නව නේද එතන? හොඳ කුලය හා උසස් කුලයක් හා පහත් කුලයක්. පහත් කුලය කවුද? එයාගේ මට්ටම පුටු උඩ ඉඳගත් අය. උසස් කුලේ කවුද? හා බිම ඉඳගත් අය. දැන් ඔය කුල දෙක හදපු ඥානය මොන ඥානය කියලාද හිතන්නේ? මිත්‍යා ඥාන. දැන් මේම හරිම පරිස්සමින් වෙන්න. ඒකයි බුදුහාමර දීලා තියෙන්නේ. අපි ළඟින් හැමදාම ඔය ශික්ෂාපදේ නිකන් ගෙදර ඉන්නකොට කැඩෙනවා. ඒ කැඩෙන්නේ නැතුව ගෙදර ජීවත් වෙන්න බෑ ඔයගොල්ලන්ට. තේරුණා නේද? බලන්න ඕක කැඩෙනවා මෙන්න මෙහෙම වුණාද? ගෙදෙද්දි කැඩෙනවා. මේක උච්චාසයන මහාසයන කියන්නේ මේ ආසනියම නෙමෙයි. දැන් ගෙදර කොහොමද ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ? දැන් අම්මයි තාත්තයි ළමයිනු ඉන්නේ. තේරුණා නේද? දැන් අම්මා තාත්තා ළමයින්ට වැඩිය පහත් කියලා හිතලා ඒ පවුලක් ගෙනියන්න පුළුවන්ද? අම්මට තාත්තට හිතෙනවා නම් ඈ උසස් කියලා හිතෙන්නම ඕනේ නේද? අපි කියන විදිහට දරුවෝ ඉන්න ඕනේ කියන එකේ හිතේ නැත්නම් ඒ දරුවෝ හැදෙයිද හරියට? ඈ ආයෙන දැන් කුල බේදය නැද්ද එතන? දැන් ළමයිනුත් ඔහොම ඉන්නවා. ළමයිනුත් අපි පහත් කියලා ඉන්න ඕනේ. ළමයි අපි අම්මට තාත්තට වැඩිය උසස් කියලා ඒගොල්ලෝ හිතිනව තැනදී ඒගොල්ලන්ගේ විනාශය නැද්ද? තේරුණා නේ? ඒකින්ද දැන් උච්චාසයන මහාසයන එක ගිය ඇතුළ රැක්කය කිද ඔයගොල්ලන්? පවුල් පරිසරය තුළ රැක්කය කිද? ඈ ඒ වුණාට යසට අටසිල් රැකගෙන ඉන්න ගෙවල් වල. තේරුණා නේද කියන්නේ? අපි අවුරුදු 20ක් අටසිල් සමාදන් වෙලා රැක්කා. කොහෙද රැක්කේ කියලා හවෝ? ගෙදර. ගෙදර කවුද ඉන්නේ? මහත්තයා ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඒත් අටසිල් රැක්කා. අමු බොරුවනේ කරේ. පේනවා නේද මෙතන මේ බොරුවක් විඤ්ඤා ඥාන කියලා? ඒ තමන් උසස් පහස් වෙන්නේ නැතුව කොහොමද? දැන් පන්සලට ආවම ඉස්සර බලන්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට තේරුන්නේ නැතුවට ඔයගොල්ලන්ගේ ආතලාච්චිලා ලංකාවේ හිටියේ ඒ කාලේ සිල් ගත්ත අය
දැන් අම්මයි තාත් අම්මයි දරුවනේ ගිහිල්ලා දිල් ගත්තා. නැත්නම් නෝනායි මහත්තයයි දිල් ගත්තම ඒ දිල් ගත්තේ දවසට කතා කරන භාෂාව අර කමත්තොල කුඹුරු වැඩවල භාෂාව වගේ භාෂාව වෙනස් කරනවා. එහෙමහනේ නේ. ඔයගොල්ලෝ එහෙම මහක්වත් නැහැ. ඔය උච්චාසන්න මහදායර කඩා ගන්න නැතුව ඉන්න තමයි එහෙම ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. දැන් අම්මා දරුවට කතා කරන්නේ පුතේ කියලා. නම කියලා කතා කරන්නේ නැහැ. ජෝන් කියලා කතා කරන්නේ නැහැ. ජෝන් මිහිමරෙන් කියන්නේ නැහැ. අට සිල් ගත්තා අම්මා. උපාසක මහත්තයා කියලා කියන්නේ. තේරුණනේ. දරුවා අම්මට කියන්නේ අම්මා කියලා. මොකක් කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? උපාසක අම්මා. එහෙනම් සිල් අට සිල් ගත්ත තැන ඉන්නේ උපාසක මහත්තයයි උපාසක අම්මලායි විතරයි. තේරුණනේ. ඔයගොල්ලෝ අට සිල් අරන් පන්සලේ ඉන්නේ. දැන් ගෙදෙට්ටි කතා කරන විදිහමයි. ගෙදරත් ඉන්නේ දැන් ගොඩක් අය කතා කරන ඉන්නේ සහෝදර සමග. ඉස්සර මිනිස්සු එහෙම සහෝදර සහෝදරිය කතා කරන දෙලා නෑ ඉස්සර. දැන් කතා කරන ඉන්න තරමක් බඳින්නේ අයියයි නංගි. එලා කියලා නංගි වයසත් වැඩි. නංගිමයි අයියා නිකා. තේරුණා? නෑ. දැන් අයියයි නංගේ කතාද බැන්දම අටසිල් අරගත්තට පස්සේ කොහොමද පන්සලේ කතා කරන්නේ? උපාසකම්ම කියන්න පුළුවන් ද ඒ කටට නංගිම? තේරුණා? අයියා මයියා කියනවා. දැන් කෝ අයියයි නංගේ කියන්නේ ભેදයක් නෙමෙයිද? අයියා වයසෙන් වැඩි නේද? උසස් නේද? නංගි පහලයි නේද? කෝ උච්චාසයන මහතයි. වචනෙන් කැඩෙනවා. මම මේ කියා දුන්නේ මෙන්න මෙහෙම මෙහෙම මේක කැඩෙනවා. එහෙනම් මේවා මිත්‍යා ඥාන. හැබැයි මේ මනුස්සත්වේ විනාශ කරන ඒවා නෙමෙයි මේ මෙහෙම කරා කියලා කාටවත් අමනුෂ්‍යෙක් වෙන්නේ නැහැ. සතර පහේ යන්න උදව් වෙන්නේත් නැහැ. තේරුණා නේද? මේක නෙමෙයිනේ අපේ මේ කියන්නේ කතාව. සතර පහේ ප්‍රශ්නයක් නෙමෙයිනේ මේ කියන්නේ. සතිපට්ඨානයේ වැඩන්න නම් සුදුසුකම් ලබන්න ඕනේ. සුදුසුකම් බුදුහාමුදුරු දෙන්නේ 800. තේරුණා නේද? ගිහියෙකුට 800 ලැබෙයි හැමදාම රකින්න කියන එක නෙමෙයි කියන්නේ පොයට රකින්න. මේවත් වැදගත් වෙනවා. මේ කරන්නේ මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති එක දවසකට හරි අපේ මනසින් අහක් කරනවා. තේරුණා නේද? නාච්ච ගීත වාදික විසුක දස්සන ඕවත් මේ විමුක්තියක් තියෙනවා අපිට සතුටක් තියෙනවා ඒක මිත්‍යා. මිත්‍යා දෘෂ්ටියෙන් හද. දැන් ওই විදිහට ගිහින් සම්‍යක් දෘෂ්ටියෙන් හදන සම්‍යක් විමුක්තිය විතරක් අපි තියාගන්න උත්සාහ ගන්න ඕනේ අටසිල් ගත්තම. තේරුණාද? උත්සාහ ගන්න කියලා ඔයගොල්ලෝ මොකක් කරන්න ඕනේ නැහැ බුදුහාමුදුර ඔක්කොම දීලා දෙනවා. ඒකට අනුගතව හැදිරෙන්න. ඔයගොල්ලන්ගේ පණ්ඩිත කමට අර බොරු කරන්න එපා කියන එකයි මේ කියන්නේ. මෙහෙම කරත් අපි සීල් ගත්තා කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. අර සම්පූර්ණේම අරගෙන්නේ නැහැ. තේරුණානේ. එතකොට එන්නේ හැම තිබිලා ඔයගොල්ලෝ ඔය කමටහන වඩනවා නම් වේගයෙන් එතකොට අර දැනට තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය පරිවර්තනය වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියට. තේරුණානේ. ඔය සීලිය දුර්වල නම් ඒ පරිවර්තනයේ වෙන කාලයේ වැඩි වෙනවා. හුඟක් කල් භාවනා පුරුදු කරන්න වෙනවා. තේරුණාද? මේක තමයි මේකේ වෙනස. සීලය එක්ක බැඳිලා තියෙනවා සමාධි ගුණය. සමාධි ගුණය එක්ක බැඳිලා තියෙනවා ප්‍රඥා ගුණය. දැන් මේ ටික තමයි දැනගන්න ඕනේ. දැන් මම හුඟක් ඒවා කියා දුන්නා. දැන් හෙට දවසේ දේශනාවක් තියෙන හින්දා මම හෙට දවසේ ඉතුරු කරනවා. මේ ධිට්ඨි තුන, ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය, කම්මස්සකතා සම්මාදිට්ඨිය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය. මේ ධිට්ඨි තුන තුල අන්තර්ගතය මොනවද? කියලා ධර්මානුකූලව බුදුහාමුදුරු දේශනා කරලා තියෙනේ මොනවද? මිත්‍යා දෘෂ්ටිය තුල අන්තර්ගතය මොකක්ද?
සම්මස්සගතා සම්මාදිට්ඨිය තුල අන්තර්ගතය මොකක්ද? ඒ වගේම රූපෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගතය මොකක්ද? තේරුණානේ? මේ දිට්ඨියක් අවබෝධ වෙන්නේ නැහැ කාටවත්. කාටවත් දිට්ඨිය අවබෝධ වෙන්නේ නැහැ. දිට්ඨිය කියන එකේ තේරුම දැක්ම කියන එකයි. සිංහලෙන් දැක්ම කියන්නේ දිට්ඨියයි. පාලියෙන් දිට්ඨිය කියන එක තමයි සිංහලෙන් දැක්ම කියන්නේ. දැක්මක් අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ අවබෝධ කරන ඒ ධර්මතාවය මොකද්ද? ප්‍රඥාව. තේරුණානේ? එතකොට දිට්ඨියක් අවබෝධ වෙන්නේ හැම වෙලෙම අවබෝධ වෙන්නේ දිට්ඨිය තුල අන්තර්ගතයයි. තේරුණානේ? දිට්ඨිය තුල අන්තර්ගතය අවබෝධ. දැන් හෙට දවසේ මම කියා දෙන්නම් මේ දිට්ඨි තුනේ අන්තර්ගත මොනවද කියලා. එතකොට තමයි කාට හරි මේ මන ළඟ මිත්‍යා දෘෂ්ටිය මේ වෙලාවේ තියෙනවා කියලා අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන්නේ. මොකද දිට්ඨිය නෙවෙයි අවබෝධ වෙන්නේ, දිට්ඨිය තුල අන්තර්ගතයයි. තේරුණානේ? ඒකෙන් නිකන් බලන්න දැන් මල්ලක් තියෙනවා. ඒ මල්ලේ දාලා තියෙනවා මොනවා හරි බඩු ටික. මල්ල අවබෝධ වෙලා වැඩක් නැහැ. මල්ල ඒ එක වගේ මළු ඕන තරම් තියෙන්න පුළුවන්. තේරුණානේ? අවබෝධ වෙන්න ඕනේ මල්ල ඇතුලේ තියෙන ටිකයි. තේරුණානේ? එහෙනම් දිට්ඨිය දැන් ඔය කියපු දිට්ඨි තුනත් මළු තුනක් වගේ එකක්. ඔක්කොම පිටින් බැලුවම සමානයි. තේරුණානේ? මිත්‍යා දෘෂ්ටිය වගේමයි සම්මස්සගතා සම්මාදිට්ඨිය. පිටින් බැලුවා. සංඥාවෙන් බැලුවා. තේරුණානේ? උගච්චමෙන් බැලුවම. තර්කයෙන් බැලුවම. මළු තුනක් විතරයි මේ. හැබැයි අවබෝධ වෙන්න ඕනේ මල්ල නෙමෙයි, මල්ලේ ඇතුළේ තියෙන්නේ. තේරුණානේ? එතකොට මළු තුනේ මළු තුනක් ගෝණි තුනක් වගේ මළු තුනක් තියෙන්න පුළුවන්. සමහර විට එක මල්ලක පුරෝලා තියෙන්නේ සර්පය වෙන්න පුළුවන්. පිටින් බැලුවාට පේන්න බෑ. තේරුණානේ? ඒ වගේම ඒ සයිස්ම ඒ පාටම තියෙන ඒ බරම තියෙන තව මල්ලක තියෙන්න පුළුවන්. වෙන මොනවා හරි ඊට වැඩිය වර්ණ දෙයක්. හතරන් වගේ ජාති. ඒ වගේම තව මල්ලක තියෙන්න පුළුවන් ඊටත් වැඩිය වටින දෙයක්. තේරුණානේ? දැන් ඈතින් ඉඳලා මළු තුන දිහා බැලුවම කාටවත් තේරෙයිද මේකේ තියෙන්නේ රත්තරන්, මේකේ තියෙන්නේ දියමන්ති, මේකේ තියෙන්නේ සත්ව කොටස් කියලා. ඈ මල්ලක නෙමෙයි ලංකාවේ මිනිසුන්ට මල්ලේ තියෙන කුණු හොයාගන්න කොහේ පුළුවන්ද? නැවක කුණු හොයාගන්න බැරි જાතියකට. තේරුණාද? මල්ල කියන්නේ පොඩි එකන්නේ, ඊට වැඩි කොච්චර ලොකුද මහා නැවක් කියන එක. නැවේ තියෙන කුණු ඩොලර් කියලා වරද්ද ගත්තේ අපේ මය නෙමෙයිද? එහෙම පර ඒ වගේ පරපුරකින් නේද ඉන්නේ අපි. තේරුණාද? එහෙම නම් දැන් මිත්‍යා දෘෂ්ටියයි කම්මස්සගතා සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ වෙනස අපිට හඳුනා ගන්න ලේසි වෙයිද? මළු තුනක් වගේ මේකේ අන්තර්ගතයයි වැදගත්. තේරුණානේ? එහෙනම් ඉගෙන ගන්නවා කියන්නේ ධර්මයේ දිට්ඨිය නෙමෙයි ඉගෙන ගන්න ඕනේ, දිට්ඨිය තුල අන්තර්ගතය. අපි බලමු දැන් කාල වේලාව ගිහිල්ලා තියෙන හින්දා හෙට දවසේ මේ දිට්ඨි තුනේ අන්තර්ගත හා තුන මං කියා දෙන්නම්. එතකොටවත් බලන්න ඔයගොල්ලෝ ළඟ වැඩියෙන් තියෙන්නේ මොන දිට්ඨියද කියලා ඉගෙන ගන්නකෝ. එතකොට ඇති මොකද දැන් තියෙන දැන් මතේ වෙනස් වුණෝ ඒකම ඇති. එහෙම කරන භාවනාව ඔය ප්‍රමාණවත්. අමුතු භාවනා කරන්න යන්න එපා. දිට්ඨි තුන හඳුනගත්තම තමන් ඉස්සර හිතුව විදිහ වැරදි කියලා තේරෙයි. ඒ ප්‍රමාණය. තේරුණා?
ඒක තමන්ගේ දියුණුවට උදව් වෙනවා. ඒක ධර්මයේ ඉස්සරහට යන්න උදව් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒකම තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ පුළුවන් තරම් බණ අහන්න ධර්මයේ සාකච්ඡා කරන්න. ඒ අතර පුහුණු වෙන්න. නැත්නම් පුහුණු විතරක් ගියොත් අපි ළඟ දැනට ඉතුරු වෙලා තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් නොයෙක් විදිහේ මිත්‍යා විමුක්තිය අපිට රඟපාලා හදලා දෙනවා. අපි ඒකට අහු වෙනවා. තේරුණානේ මේ සටන යන්නේ ඊගාව. ඉතින් මේක හිඳයි අර ධර්මානුකූලව හරියට බුදුහාමුදුරුව පෙන්වන උපදේශයෙම ශ්‍රාවකයා යා යුතු වෙන්නේ. ඉතින් ඒ හැකියාව ශක්ති ධෛර්යය හැම දිනකටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දේශනාව අවසන් කරනවා. එතකොට හෙට අවසාන දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනකටම තිරුවන් සරණයි.